මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබ සියලු දෙනාට අද දින මේ නීතිඥ සාමූහිකය විසින් ප්‍රජාතන්ත්‍රවාදය විධායකය සහ අධිකරණය පිළිබඳව පවත්වන මේ වැඩමුළුවට සහභාගී වීම ගැන. දැන් අපේ මිත්‍රෙක් සමාජ මාධ්‍යයේ ප්‍රශ්න කරා who is behind this කියලා. කවුද මේ නීතිඥ සාමූහිකය පිටුපස ඉන්නේ කියලා. අපිට කියන්න තියෙන්නේ නීතිඥ සාමූහිකය පිටිපස කවුරුත් නැහැ. ඒ අපි නීතිඥවරු තමයි මේ ඉදිරිපත් වෙලා ඉන්නේ. අපිට අපේ නීතිඥ සාමූහිකයට වෙන එජෙන්ඩා එකක් වෙන අරමුණක් නැහැ. අපේ තනි අරමුණ තමයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන්න සහ ඒ උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගන්න සහ විධායකය අනිසි ලෙස අධිකරණය කරෙහි බලපෑම් කරන්නේ නැහැයි කියන එක තහවුරු කරන එක තමයි අපේ අරමුණ. අපේ වෙන කිසිම දේශපාලනික අරමුණක් නැහැ. නමුත් අපි එක්සත් වෙන්නේ මේ අරමුණ සඳහායි. දැන් ඇත්ත වශයෙන්ම අපි අපේ අධිකරණ ඉතිහාසය ගත්තොත් අධිකරණ අවුරුදු ගාණක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒව ආරක්ෂා කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැප වෙලා තියෙනවා. අපි ගත්තොත් 1930 ගණන් වල බ්‍රේස් ගර්ල් නඩුවේ සිට 1980 ගණන් වල කලවාන නඩුව කලවාන අතුරුමැතිවරණය පිළිබඳ නඩුව මෑත කාලයේදී 2018 පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් නඩුවේදී මේ හැම අවස්ථාවකම මේ රටේ අධිකරණය කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරලා තියෙනවා. මේ අධිකරණයට මේ රටේ අධිකරණයට හැකියාව ලැබිලා තියෙනවා ස්වාධීනව කටයුතු කරන්න බය නැතුව නිර්භයව කටයුතු කරන්න. අධිකරණයට මේ කාර්ය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ශක්තිමත් නීතිඥ වෘත්තියක් තිබුණ නිසායි. ශක්තිමත් නීතිඥ වෘත්තියක් අත්‍යවශ්‍යයි රටක ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කරන්න සහ ඒ ස්වාධීන ඒ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ව ශක්තිමත් කරන්න. අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට හැකියාවක් නැහැ පුවත්පත් නිවේදන නිකුත් කරන්න මේ වගේ සම්මන්ත්‍රණ පවත්වන්න විනිශ්චයකාරවරුන්ට හැකියාවක් නැහැ. ඒ අයගේ ස්වාධීන භාවයට පහර දෙනකොට ඒ අයට බලපෑම් වෙනකොට විනිශ්චයකාරවරුන්ට ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි දන්නවා විනිශ්චයකාරවරුන් ඒ හයිය ගන්නෝ ශක්තිමත් නීතිඥ වෘත්තිය කියලා. අපි ඒක දැකලා තියෙනවා 1970 ගණන් වල 80 ගණන් වල 90 ගණන් වල මෑත කාලේ අපි දැක්කා ශක්තිමත් නීතිඥ වෘත්තියක් තියෙනකොට ඒ විනිශ්චයකාරවරුන්ට ඒ හයිය ලැබෙනවා. එහෙමනම් මේකට උදාහරණ මොනවද? මෙතන ඉන්න තරුණ නීතිඥ මහත්වරු මහත්මිය සමහර විට දන්නේ නැහැ 1988 නීතිඥ විජේදාස වීනාරච්චි මහතාව අත්අඩංගුවටගෙන ඝාතනය කරපු වෙලාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණයක් ගත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අලුත් ගොඩනැගිල්ල විවෘත කරන එකට සහභාගී නොවී ඉන්න වර්ජනය කරන්න තීරණයක් ගත්තා. ඒ රටේ ඒ වෙලාවේ මේ රටේ අපේ රටේ ජනාධිපතිවරයා තමයි ඒක විවෘත කරන්න ආවේ. නමුත් ඒ වෙලාවේ නීතිඥ සංගමය තීරණයක් ගත්තා ජනාධිපතිවරයා ඒ උත්සවයට සහභාගී වෙන්නේ නැහැ. මොකද ඒ වකවානුවේම රජය විසින් නීතිඥවරයෙක්ව ඝාතනය කළ තිබ්බයි කියලා. රජ නියෝජිතයන් විසින්. දැන් ඒ හයිය නීතිඥ වෘත්තිය පෙන්වලා තියෙනවා විවිධ අවස්ථාවල. අපි දන්නවා 87 89 කාලෙදි දාස් ගානක් රැඳවුම් භාරයේ පසු වෙච්ච අවස්ථාවේදී නීතිඥ සංගමය පිහිටෙව්වා මානව හිමිකම් කේන්ද්‍රයක්. රැඳවියන් දාස් ගානකට හැකියාවක් ලැබුණා. සමහර විට නිරපරාධයේ අත්අඩංගුවට ගෙන තිබ්බ පුද්ගලයා ලියුම් කඩදාසියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලියලා නඩුවක් විවෘත කරලා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරගෙන ගියා. ගියවරුද්දේ අපි දන්නවා මේ රටේ ජනතාව පාරක බැස්සම උද්ඝෝෂණය කරාම මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒව කප්පාදු කරන්න විශාල උත්සාහයක් තිබුණා. ඒ වෙලාවේ මේ රටේ ජනතාවට ඒ හයිය ලැබුණේ ඒ ශක්තිය ලැබුණ එක කාරණයක් තමයි නීතිඥ ප්‍රජාව කටයුතු කරපු ආකාරය. මිතන අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ අපි හැමෝම සාමූහිකව කරපු දෙයක් ඒක. මට මතකයි මිරිහාන නඩුව වෙලාවේදී නීතිඥවරු 500ක් 600ක් විතර ඒ අධිකරණයට ආවේ. අපි කවුරුත් නීතිඥවරුන්ට එන්න කියලා නෙවෙයි එක එක්කෙනා තීරණය කරා අපි උසාවියට යනවයි කියලා. අපි උසාවියට එදා හවස යනකොට නීතිඥවරු 500ක් 600ක් විතර ඒ ස්ථානයේ හිටියා.
අපි දන්නවා මේ වෙලාවේ ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයා එයාගේ පවුල් වලට හයිය ලැබුණා ශක්තිය ලැබුණා නීතිඥ ප්‍රජාවගේ හයිය නිසා. ඉතින් ඒ නිසා ඒක තමයි අපි නීතිඥ සාමූහික හැටියට බලාපොරොත්තු වෙන්නේ නීතිඥ ප්‍රජාව ඉදිරියටත් මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරයි කියලා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න නීතිඥ ප්‍රජාවට හයිය තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි එක වෙලාවක ඉන්දියාවේ හින්දු පත්තරේ පුවත්පත නීතිඥ ප්‍රජාව හඳුන්වලා දෙනු ලැබුවේ ද වොයිස් ඔෆ් රීසන් කියලා. ද වොයිස් ඔෆ් රීසන්. ඉතින් අපි අපේ නීතිඥ සාමූහික හැටියට අපේ බලාපොරොත්තුව තමයි තව දුරටත් අපේ වෘත්තීය සමාජිකයන්ව දිරිගන්වන්න මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැප වෙන්න කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා. අපි දන්නවා ස්වාධීන අධිකරණයක් කොයිතරම් වැදගත්ද කියලා. තමුන්ට ප්‍රශ්නයක් එනකොට තමයි අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ පාලනයේ වැදගත්කම ගැන වැටහෙන්නේ. මෙතන ඉන්නවා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා. එතුමා දන්නවා කොයිතරම් අධිකරණයක් ශක්තිමත් වෙන එක වැදගත්ද කියලා. රටක ආයතන ශක්තිමත් වෙන එක කොයිතරම් වැදගත්ද කියලා. ඉතින් ඒ ආයතන ශක්තිමත් වෙනවම වගේම තමයි මම හිතන්නේ නීතිඥ ප්‍රජාව ශක්තිමත් වෙන්න ඕනේ. අපිට හැකියාවක් නැහැ යම් ප්‍රශ්නයක් මතුවෙනකොට කල් අරගෙන කමිටුපත් කරගෙන මාස ගාණක් ඒ කමිටු වලට ප්‍රශ්න යොමු කරලා කමිටු වාර්තා කැඳවලා ඒ වාර්තා එනකල් මුකුත් නොකර ඉන්න අපිට හැකියාවක් නැහැ. එහෙම තමුන්ගේ වගකීම ඉටු කරන්නේ නැති අයගේ අපිට වැඩක් නැහැ. තමුන්ගේ වගකීම නීතිඥ ප්‍රජාව තමුන්ට වගකීමක් දීලා තියෙනවා නම් ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. එහෙම තමයි 2013 දී අග්‍රවිනිශ්චකාරතුමියගේ දෝෂාභියෝගය වෙලාවේ නීතිඥ සංගමේ කටයුතු කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිඥ සාමූහිකය තුළින් නීතිඥ ප්‍රජාව ශක්තිමත් කරා. අපි ආරාධනා කරනවා මෙතන ඉන්න තරුණ නීතිඥ මහත්මීන්ට සම්බන්ධ වෙන්න මේ නීතිඥ සාමූහිකයේ කටයුතු වලට. මොකද ඔබගේ සහභාගීත්වය ඉතාමත් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි අපි දැක්ක පහුගිය කාලේ නීති ශිෂ්‍යයන් ගණනාවක් මේ නීතිඥ වරුගේ කටයුතු වලට සම්බන්ධ වුණා. අපිට එයාගේ දායකත්වය අවශ්‍යයි. ඉදිරි කාලෙදී නීතිඥ ප්‍රජාවට දිගින් දිගට නායකත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න තරුණ නීතිඥවරුන්ට අපි ආරාධනා කරන්නේ අපි එයාව දිරිගන්වන්නේ මේ කටයුතු වලට සහභාගී වෙන්න කියලා. මොකද මේ රටේ ප්‍රශ්න ඒ තරම් උග්‍රයි. මේ රටේ අයිතිවාසිකම් ගැන ගැටලුවක් තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටලුවක් තියෙනවා. මේ රටේ අපි දන්න ආර්ථික ප්‍රශ්න ඇති උනේ මේක හුදු ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ක්‍රයිසිස් ඔෆ් ගවර්නන්ස් පාලනය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ තුල ආයතන ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ආයත ශක්තිමත් විය යුතු ආයතන අතර ප්‍රමුඛ ආයතනයක් තමයි අධිකරණය. මේක කෙලින්ම අපේ වෘත්තියට බලපාන දෙයක්. අපි කවුරුත් දන්නවා අධිකරණේ ස්වාධීන නැත්තම් අධිකරණේ ශක්තිමත් නැත්තම් අපේ වෘත්තියට මොනවද වෙන්නේ? සෙසු වෘත්ති වලට මොනවද වෙන්නේ? තමුන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්න වලට මොනවද වෙන්නේ? පුරවැසියන්ට තියෙන ප්‍රශ්න. ඒ නිසා අපි හැමෝම කැප වෙන්න ඕනේ අධිකරණය ශක්තිමත් කරන්න. අපි අහලා තියෙනවා පහුගිය කාලේ සමහරු කියනවා ප්‍රජාතන්ත්‍රවාදය කමන්නේ පොණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදය අඩු වුණාට අර බෙනවලන් ඩික්ටේටර් කෙනෙක් හිටියට ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පොඩ්ඩක් හීන වුණාට කමන්නේ අපිට කන්න බොන්න තියෙනවා නම් ඒ ඇති කියලා. නමුත් අපි කවුරුත් දන්නවා මේ රට අරාජකත්වයි ආඥාදායකත්වයි අතර ඒ දෙකෙන් එකක් නෙවෙයි තෝරගන්න ඕනේ. අපි තෝරගන්න ඕනේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය, වයිබ්‍රන්ට් ඩෙමොක්‍රසි. මේ සඳහා අපි කැප වෙලා ඉන්නවා. අපිත් එක්ක නීතිඥවරු 100 ගාණක් 1000 ගාණක් ඉන්නවා. අපි එක පැත්තකින් අද මේ සමුළුව පවත්වන්නේ නීතිඥවරුන්ට ආරාධනා කරන්න සම්බන්ධ වෙන්න කියලා මේ කටයුතු වලට. හැබැයි ඒ වගේම අපි සමාජයට දෙන පණිවිඩය තමයි තවදුරටත් නීතිඥ ප්‍රජාව
ඒ හයිය ඒ කලින් තිබ්බ හයිය අරගෙන ඒ වගේම ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරනවා අපි කැප වෙලා ඉන්නවා මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පූර්විකාය එහි දක්වලා තියෙනවා මේ රටේ ජනතාවගේ අස්පර්ශනීය උරුමයන් කියලා ඒ උරුම වලින් එකක් තමයි අධිකරණයේ ස්වාධීනත්වය අනෙක් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් එක තමයි සමානාත්මකතාවය සහ නිදහස මේ කාරණා සාක්ෂාත් කරන්න නීතිඥවරුන් හැටියට අපි කැප වෙනවායි කියන පණිවිඩය දෙන්න තමයි අපි ඔබට ආරාධනා කරන්නේ ස්තුතියි